all of the boys, and in there not much ladies here except for Thulani. So, and also the president of Sri Lanka Cricket, selectors, executive committee, Sri Lanka Rugby president, and the Sri Lanka Rugby coaches and the Sri Lanka Rugby team, and also the Sri Lanka Cricket team, who 23 million people will be looking up for to bring back that glory to Sri Lanka again. First at the outset, let me thank Roshan for those lovely words, but Maharuf just sent me a message and said, I don't like Roshan being on the podium. Jokes aside, I would say today marks a significant day for us. Visheshayen mama mehema kiyanne Lankawe hadawat million 23ක් ලංකා වැටිච්චා හිටපු තැනින් ශ්‍රී ලංකා කණ්ඩායම දිහා බලාගෙන බලාපොරොත්තු තියාගෙන ඉන්න දවස. Why I want to speak a bit of in Sinhala also is because අපි ලංකාවේ හැටියට මම හිතනවා 70ක්ම ගණනක් එහාට ඔබතුමාලා අදරයට පිටත් වෙනවා. හැබැයි එකක් මතක තියාගන්න මුළු ලංකාවම ඔබතුමාලට ආශිර්වාද කරනවා අද දවසේ. ඒ ආශිර්වාද කරන්නේ රටක් හැටියට අපි අභියෝග ජයගත්ත ජාතියක්. ප්‍රශ්න ආපුවම මොන ප්‍රශ්නයක් ආවත් අපි බෙදුණත් අපි රටක් වෙනුවෙන් හැම වෙලාවෙම එකතු වෙන ජාතියක්. මම හිතනවා ක්‍රීඩාවට දේශපාලනයක් නැහැ. ක්‍රීඩාවට ආගම්වාදයක් නැහැ. ක්‍රීඩාවට තියෙන සහෝදරත්වයක්. බොහොම ඉක්මනින් යන්න ඕන නම් ඔබට තනියෙන් යන්න පුළුවන්. If you want to go quickly, you can go alone. But if you want to go far, දුර යන්න ඕන නම් එකට යන්න ඕන. මම හිතනවා කණ්ඩායම් ක්‍රීඩාවක තියෙන ලොකුම වටිනාකම තමයි එකට ඉඳීම. මම අද පුංචි වෙලාවකට ජනාධිපතිතුමාව හම්බ වෙන්න ඔබතුමාලා ගිය වෙලාවේ දැක්ක දෙයක් ඒ කණ්ඩායම් හැංගීම. මම අද ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමටත් ඔබතුමාලට සුබපතන් එන්න කිව්වේ. මම දැක්ක පහුගිය දවසක තිබුණා ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමයි කසකිස්තානය අතර තරගය. සයිස් එකෙන් බැලුවොත් කසකිස්තාන් වල බරයි ඔක්කොම ගත්තොත් අපි වගේ 3 ගුණයක් විතර සයිස්. හැබැයි හදවත් එකට එකතු වෙලා ක්‍රීඩා කරනකොට when you play together you can go far and you can get the results. මම විශ්වාස කරනවා මම දැක්ක දෙයක් අද ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් කණ්ඩායමේ විශේෂයෙන්ම අලුත් තරුණ අත්දැකීම් තියෙන සියලු දෙනා එකට එකතු වෙලා තියෙනවා. මම හිතනවා මේක ලංකාවට අවශ්‍යම මොහොතක්. ඔබතුමාලා අද ලංකාවට දෙන පණ මම හිතනවා අවුරුදු ගණනකට රකින්න පුළුවන්. ජයග්‍රහණෙම පමණක් නෙමෙයි මම හිතනවා හොඳ තරගයක් දීම තමයි ලංකාව වැඩිට අපි මොකද වෙන රටවල් වල වගේ නෙමෙයි මැක් පරදුනාම ගෙවල් ගිනි තියන්නේ වෙන්නේ. හැබැයි සෝෂල් මීඩියා වලින් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න කියන ඉල්ලීම විතරයි මම ඔබතුමාලට කියන්නේ. මොකද සති 6කට වැඩි කාලයක් කියන්නේ ගොඩක් ලොකු කාලයක් ඔබතුමාලා ලංකාවෙන් බැහැර වෙලා ඉන්නේ. සෝ ඔබතුමාලා එකට ඉන්න තාක්කල් ජයග්‍රහණයත් ඒ හැඟීමත් එක්ක ජය ගන්න පුළුවන් කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. මම විශේෂයෙන්ම ස්තුති කරන්නට ඕනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත්. පෞගිය කාලේ ඔබතුමාලගේ ඉල්ලීම් හැම එකම ඔබතුමාලා මාවත් ඇවිල්ලා මුණ ගැහිලා මම ඔබතුමාලත් එක්ක කතා කරපුවම ඒ හැම ඉල්ලීමක්ම දුන්නා. මට ෂුවර් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කියලා ඉල්ලීම් තව වැඩි කරලා දෙන්න පුළුවන්. ජයග්‍රහණය කරනවා නම් බෝනස් ඩබල් කරලා දෙන්න පුළුවන්. ඒ නිසා ජයග්‍රහණය ලබා ගන්න කියන එක තමයි මම ඔබ සියලු දෙනාටම කියන්නේ. මොකද ඔබතුමාලට ඒක පුළුවන්. බුදුමාලෙන් ඇඟේ ජයග්‍රහණය කිරීමේ හැකියාව තියෙනවා. උමනාව කැප කිරීම සහ එකට එකතු වෙලා සෙල්ලම් කිරීම තමයි මම හිතනවා මුළු ලංකාවම ප්‍රාර්ථනා කරන්නේ. ලංකාවේ මැච් බලන මිනිසුන්ට වෙන වාසියක් ඔබතුමාලාගෙන් නැහැ. ඒ තියෙන ජාතියට මේ තියෙන රටට තියෙන ආදරය ඔබතුමාලට සලකන්නේ ඒ රටේ එක කොටසක් හැටියට. විශාල කොටසක් හැටියට අපිට ඒ අභිමානය ඒ ප්‍රෞඩත්වය ලබා දෙන කණ්ඩායමක් කියලා. ඒ නිසා I'm sure you all will play hard. It doesn't matter about the result for me. It's about playing hard and playing together and coming out of any situation. Situations matter. අපි පොඩි හරි එක තරඟයක් පල්ලෙහාට ගියත් ඊගව තරඟෙදී අපි ක්‍රීඩා කරන විලාසය අනුව තමයි අපි කවුද කියලා තීරණය කරන්නේ. ඒ නිසා මට ලොකු විශ්වාසයක් තියෙනවා ඔබතුමාලට හොඳ කණ්ඩායමක් ඉන්නවා. හොඳ පුහුණුකාරීත්වයක් ඉන්නවා. ඔබතුමාලට අවශ්‍ය පසුබිම අපි සකස් කරලා තියෙනවා. දැන් ඔබතුමාලට තියෙන්නේ මනස එක තැන තියාගෙන ක්‍රීඩා කිරීම සහ ලංකාවට අභිමානය ලබා දීම. සමම දීර්ඝ වශයෙන් යමක් කියන්නේ ඔබතුමාට තව ටික
මොහොතකින් මම හිතනවා පැය කිහිපයකින් ලංකාවෙන් පිටත් වෙන්න තියෙනවා. මම ඔබතුමාලට එකක් ඒ ලංකාවේ සිළු දෙනා වෙනුවෙන් මෙතනට ගෙනල්ලා සුබපතන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමාලා යන්න ඕනේ ජයග්‍රාහී ඒ ලීලාවේ. ඒ අදිස්ත්‍රාණි. මේ මැච් එකට යන්න ඕනේ ඒ අභිමානයේ මුළු ලංකාවම මිලියන 23ක්ගේ බලාපොරොත්තු අරගෙන. ඔගලන් රිප්‍රසන්ට් කරන්නේ ඔගලන්ගේ 15 දෙනා පමණක් නෙමෙයි. එහෙම නැත්නම් 19 දෙනා පමණක් නෙමෙයි. මේ මිලියන 23ක් ලංකාවට ආදරය කරන හැම මිනිහෙක්ගේම. ඒ අභිමානය අරගෙනයි ඔගලන් ග්‍රවුන්ඩ් එකට බහින්නේ. ඒ නිසා එතනදී වෙන කිසි දෙයක් හිතන්න එපා. ලංකාව හැටියට මට අද ඔයගලන්ට කියන්න ඕන එක දෙයයි මුළු ලංකාවම ඔයගලගේ පිටිපස්සේ ඉන්නවා. අර සින්දුවෙත් කිව්වේ දැන් සැරසෙමු කියලා. ඒ නිසා ෆ්ලයිට් එක යනකොට හෝටල් එකට ගියාම ග්‍රවුන්ඩ් එකට බහපුවම මේ සති 6ට අනිත් ප්‍රශ්න ඔක්කොම අමතක කරන්න. ඒ වගේම එකක් මතක තියාගන්න. මේ කණ්ඩායමට සිලෙක් වෙන්න බැරි වෙච්ච හොඳ ක්‍රීඩකයෝ ඉන්නවා. ඔවුන් ගැනත් හිතේ තියාගන්න. ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීම ඔයගලගේ සිහිනයක් වෙන්න ඇති. පුංචි කාලේ ඉඳන් තාත්තා පළවෙනි පාර බැට් එකක් කරන් දීලා ග්‍රවුන්ඩ් එකට ගියා නම් එදා ඔයගලන්ට හීනයක් තමයි ඔයගලන් මේ සැබෑ කරන්නේ. වර්ල්ඩ් කප් එකක් ගහනවා කියන එක ජීවිතේ තියෙන ලොකුම සීනියක් බවට පත් කරගන්න. ඒ සීනියට වටිනාකමක් දෙන්න. ඒ සීනියට වැලියු එකක් දෙන්න. මම වර්ල්ඩ් කප් එකට ගියා විතරක් මදි මම යමක් අරන් එනවා කියන එක මතක තියාගන්න. ඒ නිසා මම හිතනවා ඔයගලන්ට එක් කරන්න පුළුවන්. ලංකාව වෙනුවෙන් බොක්කෙම් අපේ භාෂාවෙන් කියනවා නම් ඔයගලන් ක්‍රීඩා කරන ඔයගලන්ත් එක්ක මෙතනට එන්න ක්‍රීඩා කරපු හැම ක්‍රීඩකයෙක්ම මතක් කරගන්න. ඔයගලන්ට දක්ෂතාවය වගේම ඔයගලන්ට යම් කිසි තැනක හරි ගිහිල්ලා තියෙනවා. ඒ හරි ගිය තැන වරද්දගන්නේ නැතුව මම විශ්වාස කරනවා ජීවිතේ ක්‍රිකට් ගහන ඔයගලන්ත් එක්ක පාසල්වල ගහපු ක්‍රීඩකයෝ කොච්චර ඇද්ද? ටැලන්ට් තිබ්බ කොල්ලෝ කොච්චර ඇද්ද? හැබැයි ඔයගලන්ට මොකක් හෝ වාසනාවක් තියෙනවාද ජාතික කණ්ඩායමට ගිහිල්ලා ලෝක කුසලානේ ඇමරිකාවට ගිහිල්ලා වෙස්ට් ඉන්ඩීස් වලට ගිහිල්ලා මුළු ලෝකෙම බලන් ඉන්නට අභිමානෙන් ලංකාවේ කොඩිය ඇඳගෙන ක්‍රීඩා කරන්න. ඒ වටිනාකම ජීවිතේ ආයෙත් දෙවෙනි පාරට එන්නේ නැහැ. තුන්වෙනි පාරට එන්නේ නැහැ. ඒ එන මේ අවසාන වතාව කියන එක හිතට අරගෙන බොක්කෙම්ම ක්‍රීඩා කරන්න කියන එක විතරයි ආදරයෙන් ඉල්ලන්නේ. ලංකාව ඔගලන් පිටිපස්සෙන් ඉන්නවා. අපි ඔගලන් පිටිපස්සෙන් ඉන්නවා. මම විශේෂයෙන්ම සිලෙක්ටර්ස්ලට කිසිම අතපෙවීමක් කරලා නැහැ. කිසිම සිලෙක්ටර් කෙනෙක්ට කතා කරලා ක්‍රීඩකයෝ තෝරන්න කියලා දේශපාලනය ගිලි ගහලා නැහැ. ඔගලන්ට ඔගලන්ගේ අවශ්‍යතාවය අනුව හදලා තියෙනවා ක්‍රිකට් කණ්ඩායම. ක්‍රිකට් ආයතනය ඇඟිලි ගහලා නැහැ මම මේක හොඳටම දන්නවා. ඒ නිසා අද අලුත් තැනක ශ්‍රී ලංකා ක්‍රිකට් තියෙන්නේ. ඒකට වටිනාකම ඔයගොල්ලන් අරන් දෙන්න. එතනින් එහාට ඔයගොල්ලන්ගේ ජීවිතවලටත් ඒ සාර්ථකත්වයත් මේ රටටත් ඒ සාර්ථකත්වය ලැබෙයි කියන මට විශ්වාසය තියෙනවා. ඒ බව මතක් කරගෙන සිළු දෙනාට I wish all the very best and to the coaches especially. I just wanted to say something in Sinhala but Sri Lankans really need this. We are a resilient nation. We have gone through many crises but it is a culture, it's our nature, we are fighters, we are born fighters. Make sure that we fight till the end and the entire country will back you. And on that note, I wish you all the very best and good luck and God bless you all. Thank you. හිතන්නේ කියන දේ කියන්න. ඉතින් මම අවුත් කලේ කොහේ හිතනවා
අපේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් තමයි මේ ලෝක කුසලානේ හොඳම පන්දු යවන්නන් යුනිට් එක වෙන්නේ කියන එක. ඉතින් ඒක ගොඩක් සතුටුයි. ඒ වගේම පිටිකරුණු දෙක ගත්තොත් අපිට හොඳ අත්දැකීම් සහ තරුණ යවයේ තියෙන හොඳ පිටිකරුවන් ඉන්නවා. ඉතින් මම හිතනවා මේ ලෝක කුසලානේදී අපේ කණ්ඩායම ඉතාමත් හොඳින් ක්‍රීඩා කරලා වසර 10කට පසුව නැවතත් T20 ලෝක කුසලානයක් මහෝගිමට අරගෙන එන්න හැකියාව ලැබෙනවා කියලා අනිවාර්යෙන්ම. ඉතින් මම ඔයගොල්ලෝ හැමෝටම විශ් කරනවා හොඳින් ක්‍රීඩා කරලා තමන්ගේ උපරිම දක්ෂතාවය දක්වන්න. එතකොට ඒක දවස් අවසානයේ ටීම් එකට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක මම කියන්න කැමතියි, පන්දු යවන්නන් විදියට ඔපොසිෂන් එක ගැන ගොඩක් හිතන්න යන්න එපා. වැදගත් වෙන්නේ තමන්ගේ ස්ට්‍රෙන්ත් එක මොකක්ද, තමන්ට තියෙන හැකියාව මොකක්ද, සහ මොන විදියට ගත්තත් ලෝකේ පිටිකරුවන් දෙදෙනා ඉන්නේ. එක්කෙනෙක් දකුණේ පන්දුර පහර දෙනවා, අනිත් එක්කෙනා වමදී පන්දුර පහර දෙනවා. ඔගොල්ලෝ කල්පනා කරන්න මේ දකුණේ පන්දුර පහර දෙන එක්කෙනායි කඩුල්ල ලබා ගන්න මම අලුත් පන්දුවේ කොහොමද, පරණ පන්දුවේ කොහොමද? මේ දකුණේ පන්දුර පහර දෙන එක්කෙනා ලකුණු 6-4 නවත්තන්නේ මම මොන ඒරියා එකට බෝල් කරනද, වමදී පන්දුර පහර දෙන එක්කෙනා නවත්තන්නේ මොන ඒරියා එකට බෝල් කරනද. මෙන්න මේ දේ තමයි වැදගත් වෙන්නේ කියලා මම පෞද්ගලිකව හිතනවා. මගේ අත්දැකීම් අනුව මම හිතන ඕගොල්ලෝ හැමෝම ට්‍රස්ට් කරන්න මෙන්න මේ ලෝක කුසලානේ අවසන් වෙනකන් මේ මේ සෑම තරණයකදීම මම භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ඩිලිවරි 4ක, මෙන්න මේ ඩිලිවරි 3 පමණයි. ඕගොල්ලෝ හැකියාව දෙනවා අන්න ඒ තමන්ට කන්ට්‍රෝල් එක දෙන ඩිලිවරි 3ෙන් තමන්ට ලකුණු නවත් ගන්නත්, තමන්ට කඩුල් ලබා ගන්නත් කණ්ඩායම බලාපොරොත්තු වෙන දේශ කරන්න. වැදගත් වෙන්නේ අපි කොහොමද පළවෙනි පන්දු වාර 6 පසුව ඔපොසිෂන් එකේ පිටිකරුවන්ට ලකුණු 6ව ලබා ගන්න බැරි වෙන පන්දු යවන්නේ කියන එක. ඉතින් මේ කාලය තුල T20 වල ගොඩක් ලකුණු හම්බා යන්න උත්සාහ කරන ලකුණු 200 සීමාව දක්වා. නමුත් පන්දු යවන්නන් විශේෂයෙන්ම අපේ රටේ පන්දු යවන්නන් ඉතාමත් හොඳින් ඔවුන් ගේම් එක රීඩ් කරලා පන්දු යවන්න මම හිතනවා ඔයගොල්ලෝ මෙන්න මේ ලකුණු 6 නවත්තන්න උත්සාහ කරොත් ඉතාමත් පහසුවෙන් අපිට මේ තරඟාවලියේම හොඳම පන්දුවේ මේ කණ්ඩායම වෙන්න පුළුවන් කියන එක. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ පතනවා. විශේෂයෙන්ම වසර 10කට පසුව නැවතත් T20 ලෝක කුසලානයක් අපේ රට අරගෙන එන්න කියලා. Very valid thoughts, no doubt, for a man. ප්‍රධානපෝත්‍රිකාංශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.